ඒත් එක්කම දැන් බරපතලම කතාබහට ලක් වෙන කාරණේ වඩ පත් වෙනවා නේ මේ මාසට ලක්ෂයට වඩා වැටුප් ගන්නවා නම් බදු ගෙවන්න ඕන මෙන්න මේ ආකාරයෙන් කියන කාරණේ. දැන් එතෙන්දි බොහෝ දෙනෙක් නගර ප්‍රශ්නේ තමයි දැන් උද්දමණයක පැත්තකින්. මේ සියල්ලත් එක්ක ලක්ෂක වැටුපක් ගන්න කෙනෙකුගේ ක්‍රය ශක්තිය ලක්ෂයක්ම වෙන්නේ නැහැ කියන දේ. එහෙම නැත්තම් ලක්ෂයක් ගත්තොත් ඉතින් වෙනදා එක්ක බලලා පස්සේ 60,000ක 50,000ක වැඩක් තමයි කරගන්න පුළුවන් කියන දේ. හැබැයි තවමත් සමහර අයට මේ බදු අය කිරීම සම්බන්ධයේ දැනුවත්භාවයත් අඩුයි. කොහොමද අය වෙන්නේ? අපි පොඩි පැහැදිලි කිරීමක් කරගෙන ගියොත්. ඔව්. දැන් තාම ඒ ලක්ෂ්‍ය සංශෝධනය නීතියක් නෙමෙයි. ඔව් ඒ වුණාට දැන් අද ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා නීතිපති වර්ග සංශෝධන වලට යටත්. ඔව් ඔව්. ඉතින් තාම ඒක නීතියක් නෙමෙයි. ඒක මම හිතන්නේ යෝජනා කරලා තියෙන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් නීතියක් කරගන්න. ඒතර මේ යන අවුරුද්ද කියන්නේ 22 23 යන අවුරුද්ද අප්‍රිල් ඉඳන් නවුරුද මාර්තු වෙනකන් ඒක තමයි ටැක්ස් ඉයර් එක. ඒ අවුරුද්ද තුල ඒතර දෙසැම්බර් වෙනකන් ඒ කියන්නේ මාස 8ක් පරණ බදු ක්‍රමයට ඒ කියන්නේ මිලියන 3ක් තිබ්බා. ඒ කියන්නේ ලක්ෂ 2.5ක් මාසයකට බදු ගෙවන්න ඕනේ නැහැ. ඒ පළවෙනි මාස 8ේ ඒ ගානයි ඉතුරු මාස 4ේ තමයි මේ ලක්ෂයේ මේ සහනෙ එන්නේ. ඒතර මේ අවුරුද්ද ගත්තොත් එච්චර දරුණු නැහැ. හැබැයි එන අවුරුද්දේ ඉඳන් ඒ ලක්ෂ හැම මාසෙම ඒ කියන්නේ මාස 12ටම ඒ ලක්ෂයේ ත්‍රෙෂෝල්ඩ් එක තමයි තියෙන්නේ. කොහොමද දැන් ගණනය කර ගැනීම සිද්ධ කරන්නේ? පේයි ටැක්ස් එකක් විදිහටද? එහෙම නැත්නම් දැන් අපි කොහොමද මේක දැන් වැටුපක් ලබන රැකියාවක් කරන පිරිසක් ඉන්නට පුළුවන්? යම්කිසි ව්‍යාපාරවලින් ආදායම් ලැබෙන පිරිසක් ඉන්නට පුළුවන්. කොහොමද ඒක අයකර ගැනීම? ඒත් එක්කම දැන් මේකේ අපේ වැටුප් පත ගත්තොත් ඉන්නේ ඒකේ තිබෙනවා අපේ මූලික වැටුප මෙච්චරයි. එතකොට අනිත් එල්ලපු දේවල් මෙච්චරයි. ඒක කොහොමද මේක ගණනය වෙන්නේ? ඔව්. ඒ කියන්නේ වැටුපක් ගන්න කෙනෙක් නම් එතකොට PAY ස්කීම් එක නැත්නම් APIT කියලා ඒ වචන වෙනස් කරලා තියෙනවා. හැබැයි ඔයාට ගෙවන්න ඉස්සර ඔයාගේ සේවා ආයතන විසින් ඒක අඩු කරලා ඩිපාර්ට්මන්ට් එකට ගෙවනවා. ඒක පටන් ගන්න එතකොට දැන් දෙසැම්බර් 1 වෙනිදා ඒක මේ ඉෆෙක්ටිව් වුණොත් දෙසැම්බර් සැලරි එක වට 25 ගෙවනවා නම් ඒක ආයතනෙන් අඩු කරලා තමයි ඉතුරු ටික ඔයාට ගෙවන්නේ. කොහොමද එතකොට එතන සංඛ්‍යාත්මකව හැදෙන්නේ? කොහොමද අපේ මූලික වැටුපටද? එහෙම මූලික වැටුපට. මූලික වැටුපටයි. ඒකට අමතරව allowances මොන හරි තියෙනවා නම් ඒ කියන්නේ cash වලින් ඔයාට ඕනම benefit එකක් දෙනවා නම් ඒ ඔක්කොම එකතු කරලා ඒකෙන් ලක්ෂය අඩු කරලා ඉතුරු ටිකට අර ස්ලැබ්ස් වලින් 136 වෙනකන් ඒ කියන්නේ අපි අය කර. තව පොඩ්ඩක් පල්ලෙහාට ආවොත් අපි හිතුව මූලික වැටුප රුපියල් 60,000යි. හරි. මේ 60,000ට අපි හිතුව ඉන්ධන සම්බන්ධයෙන් තියෙනවා 30,000. හරි. එතකොට 90,000. තව 20,000ක් තිබෙනවා. තවත් මොකක් හරි දීමන. එතකොට 110,000යි. එතකොට ඒකෙනත් වැටුප ඒකෙනත් බදු ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂය 120,000 ආවේ. ඔව්. ඒකෙන් ලක්ෂයක් අඩු කරලා 20,000ට ගෙවන්න ඕනේ. වැඩි වෙන ගානට. ඔව් වැඩි. ඒකෙන් ලක්ෂයට වැඩියෙන් තියෙන ගානට තමයි වදින්නේ. ආ හා හා. ඒතර ඊළඟ ලක්ෂ 5ට 106න් පටන් ගන්න. ඒතර එච්චර ලොකු ගානක් නෙමෙයි. හැබැයි ලක්ෂ 3 වගේ වෙනකොට අර මේ අර ස්ලැබ්ස් ටික දැන් තිබ්බේ මිලියන 3යිනේ එක ස්ලැබ් එකක්. දැන් ඒක ලක්ෂ 5ට අඩු කරලා. නැවත පොඩි පැහැදිලි කිරීමක් පුංචි බාධා කිරීමක් එක්ක. දැන් අපි හිතමු දැන් ලක්ෂ 3ක ලක්ෂ 3ක වැටුපක්. වැටුප කියන්නේ සම්පූර්ණ මම කියන්නේ මේ මූලික වැටුප සියල්ල තුල ලක්ෂ 3ක් තිබෙනවා. එතකොට ලක්ෂ 3ක් තිබෙන කෙනාගෙන් අපි දැන් සාමාන්‍යයෙන් ඔය විදිහට 106 හදන්නේ ලක්ෂ 3ටම නෙමෙයි කියලාද ඔබතුමා කියන්නේ? ලක්ෂ 3ටම නෙමෙයි. නෙමෙයි. ලක්ෂය ඉස්සරහින් කරලා එතකොට බදු 2000 ලක්ෂ ඉවත් වෙනවා. ඉවත් වෙනවා. ඉතුරු ලක්ෂ 2කට තමයි ගණනය කිරීම පටන් ගන්න සිද්ධ වෙන්නේ. ඒකත් 106 ඉඳන් පටන්ගෙන ඊළඟට 112 16 24 ඒ වගේ 6න් 6ට 36 වෙනකන් යනවා. ලක්ෂ 5 ගානේ අවුරුද්දට හැබැයි. එතකොට ඒ ලක්ෂ 5 12න් බෙදලා තමයි මාසික ගාන ගන්න. එතකොට ඒ අනුව තමයි ඒ ඔක්කොම එකතු කරලා ලක්ෂය අඩු කරලා ස්ලැබ්ස් අනුව ඒ බදු ප්‍රතිශතය අප්ලයි කරන්න ඕනේ. බොහෝ දෙනෙක් දැන් ඒ කියන්නේ දැන් සාමාන්‍ය කතාබහේදී අපි මේ දේවල් ඇත්තම නිරාකරණය කරගෙන යෑම අතිශය වැදගත් වෙනවා. දැන් සාමාන්‍ය කතාබහේදී බොහෝ කෙනෙක් හිතන්න පුළුවන් හරි මට 110,000යි වැටුප. ඔව්. එතකොට මට බදු හදන්නේ 110,000 වැඩි කිරීම 6 බෙදීම 100 කියලා. ඒ කියන්නේ 110,000ටම 106ක්. එහෙම නෙමෙයි. ඒක ලක්ෂය අපි ඉවත් කරන බදු නිදහස් කියලා. ඉතුරු 110න් 106කට තමයි අන්න වැටුප් අයවීමක් මේ බදු අයවීමක් සිද්ධ වෙන්නේ.
ඒ එක කාරණක්. අනිත් කාරණේ තමයි දැන් ව්‍යාපාර වන්නට පුළුවන් වෙනත් ආකාරයෙන් ආදායම් උපයන අය ඉන්නවා. ඒතර ඒ අය කොහොමද බුදුමල බදු දෙලට එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ? ඉතින් ව්‍යාපාරිකයෙක් නම් හෝ සේවාදායකයෙක් නම් ඒක ව්‍යාපාර ඒ කියන්නේ මේ කොටස් හතරක් තියෙනවා. බදු ආදායම මේ ටැක්ස් කරන්නේ එම්ප්ලොයිමට් කියන්නේ මේ වැටුප අපි අයින් කරා. වැටුපෙන් මුකුත් අඩු කරන්න බෑ අර 100,000 මන්ත් එක ඇරෙන්න. හැබැයි ව්‍යාපාරිකයෙක් ගත්තොත් එයාට වියදම් අඩු කරන්න පුළුවන්. ඒතර එයා ගෙවන්න ඕනේ ලාභෙට. හරිද? සේවක පඩි තියෙනවා නම් එහෙම ගෙවන්න. ඔව්. ඒක ඔක්කොම අඩු කරලා ලාභයක් තිබ්බොත් විතරයි එයා දැන් ඒක පුද්ගල මේ මොකද්ද මේ සෝල් ප්‍රොප්‍රයිටර්ෂිප් එක ගන්න. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් නම් එතකොට ඒ ආපු ප්‍රොෆිට් එක ලාභය එයාටත් ඒ 100,000 එක අඩු කරන්න පුළුවන් මාසිකව. එතකොට ඒකට අමතරව වැඩියෙන් හම්බුනොත් තමයි ලාභය වැඩියෙන් හම්බුනොත් තමයි ඒ ස්ලැබ්ස් අනුවත් 36 වෙනකන් යන්නේ. හැබැයි ඔයා කම්පැනි එකක් නම් ඒ කියන්නේ මේ කම්පැනි එකක් නම් ඔයාට ඒ 100,000 රිලීෆ් එක එන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඒකත් ඔයා මේ එක්ස්පෙන්සස් ටික අයින් කරන්න පුළුවන්. හැබැයි ලාභෙන් ඔයා කෙලින්ම 30% යනවා. මොකද දැන් ඔක්කොම 30% ව්‍යාපාර බදු නිසා. ව්‍යාපාර හැබැයි කම්පැනිස් සමාගමක් නම්. හරිද? ඒක පුද්ගල මේ එතකොට එතන සමාගමක් නම් අයිති වෙන්නේ පුද්ගලාදම් බදු වල නෙවෙයි කෙලින්ම සමාගම් බදු වල 30 වාගේ කොච්චර ඒ කියන්නේ ලක්ෂයක් හරි 1000ක් හරි ලාභයක් හම්බුනොත් 30 ගෙවන්න. ඒ 30 ගෙවන්න ඕන. ඒ කියන්නේ ශුද්ධ ලාභය අපි හිතමු දැන් සමාගම ලොකු වන්නට පුළුවන්. ඔක්කොම කරලා ශුද්ධ ලාභය ආවා කියලා 150,000ක් ඒ 30ක් ගෙවන්න ඕන. 30ක් ගෙවන්න ඕන. හැබැයි පුද්ගලයෙක් වශයෙන් ඔයාට අර ස්ලැබ්ස් ටික තියෙනවා. ඒක තමයි වෙනස. ඒ දැන් නීත්‍යානුකූලව රැකියාවක් කරන නිවැරදි ආකාරයෙන් පේශීට්ටයක් ලැබෙන කෙනෙක් ගැන සහ අපි සමාගම් සම්බන්ධයෙන් කතා කරා. එහෙමත් නැතුව දැන් තිබෙනවානේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පොලියට මුදල් දීමේ ව්‍යාපාර. එහෙම නැත්නම් මෙවැනි ව්‍යාපාර නිසා ආදායම් උපයා ගන්න අයත් ඉන්නවා. ඒ වගේම තමයි ගිණුම්ගත වෙන්නේ නැති බැංකුවත් එක්ක ගනුදෙනු කරන්නේ නැති කෙලින්ම මුදල් භෞතිකව ගනුදෙනු කරන පිරිස් ඉන්නවා. ඒ අයව අපි කොහොමද මෙතෙන්ට ගේන්නේ? ඒතර ඒ අය කැමැත්තෙන් ගේන තැනකට අපිට හදන්න වෙනවද? හදන්න වෙනවා. හැබැයි මේ බජට් එකේ තියෙනවා අර කෑෂ් ඉකොනොමි එක අඩු කරන්න යෝජනා. ඒකෙන් හදන්නේ මම හිතන්නේ තාක්ෂණය පාවිච්චි කරලා මේ කෑෂ් ඉකොනොමි එක අඩු කරන්න මොනවා සමහර ප්‍රපෝසල්ස් ඉන්ට්‍රඩියුස් කරන්න යනවායි කියලා. හැබැයි ඒක ක්ලියර්ලි කියලා නැහැ මොනවද කියලා. හැබැයි කෑෂ් ඉකොනොමි එක අඩු කරන්න යෝජනා තියෙනවා. මොකද කෑෂ් ඉකොනොමි එකෙන් තමයි ඔය වැඩේ වෙන්නේ. ඉතින් ඒකෙන් හදනවා. මම හිතන්නේ දැන් ඉන්දියාවේ තියෙනවා ඔයා පේමන්ට් එකක් කරොත් දැන් බදු වලින් ඒක අඩු කරන්න පුළුවන්නේ එක්ස්පෙන්ස් එකක්. ඒක කෑෂ් වලින් කරොත් ඔයාට දෙන්න ඩිඩක්ෂන් එක 50,000ට වැඩි නම් ඔයා account pay check එකකින්ම ගෙවන්න ඕන. හරිද? ඒ වගේ නැත්නම් ඔයාට ඩිඩක්ෂන් එක හම්බෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ඒ වගේ ඒවා මම හිතන්නේ ඔයා කියපු විදිහට ඒ වගේ මොනාරි ක්‍රමවේද ගේන්න වෙයි මේක පාලනය කරන්න. මොකද ඒක ලොකු ප්‍රශ්නයක්.